අයිබෝවන් ඔයගොල්ලා කැම දෙනාටම පසුගේ දිනවලදී වැඩි වශයෙන් කතාපාඩ ලක් වුණ තවත් හේතුවෙච්ච විවාහ මංගල උත්සවයක් තමයි ටනාෂා සතරසිංහගේ විවාහ මංගල උත්සවය. ඉර කලාශයේ සිට තරු රැසක් පැමිණ සිටියා. රංගන ශිල්පිනියක් වන සුරූපී ටනාෂා සතරසිංහ විවාහයට පත් වුණේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අනුරාධ වීරරත්න සමගයි. පුංචි තිරයේ අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය හොරෙන්ම විවාහ වුණත් ඇය ආදරය කරන්න පටන්ගෙන තිබුණේ වසර පහකට පෙර සිට තමයි. ඉතින් ඇය විවාහයෙන් පසුව එක්තරා පුවත්පතක් වෙත තමන්ගේ අදහස් මේ විදිහට දක්වා සිටියා. විවාහයෙන් පසුව සුපුරුදු විදිහට වැඩ කරගෙන යනවා. විවාහ කටයුතු වලට කාර්යබහුල වුණ නිසා නීලපබ්ලු සහ නොනිමි ටෙලිනාට්‍යවල වැඩ අතරමඟදී ටිකක් නතර කරන්න වුණා. ඉතින් දැන් එක දිගට යලිත් වතාවක් වැඩ කටයුතු කරගෙන යනවා. මේ දෙපළ වසර පහක් ආදරය කරලා තිබුණත් මුලදී කතා බහ කරනකොට ඔහු ව්‍යාපාරිකයෙක් කියලා ඇය දැනගෙන සිටියේ නැහැ කියලා තමයි ඇය පවසන්නේ. ඒ වගේම ඇය ආදරය කරලා තියෙන්නේ අනුරාධ කියන මිනිහාගේ තියෙන හොඳ ගතිගුණ වලටලු. ටනාෂාගේ පවුලේ මීට කලින් ගැහණු කට්ටිය පමණක් ඉඳලා තියෙන නිසා තමන්ගේ අම්මට දැන් හොඳ පුතෙක් වගේම නංගිලාට හොඳ අයියා කෙනෙකුත් ඉන්නවා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඇය විවාහයෙන් පසු එක්තරා පුවත්පතක් වෙත තමන්ගේ අදහස් මේ විදිහට දක්වා සිටියා. විවාහයෙන් පසු සුපුරුදු විදිහට වැඩ කරගෙන යනවා. විවාහ කටයුතු වලට කාර්යබහුල වුණ නිසා නීලපබ්ලු සහ නොනිමි ටෙලිනාට්‍යවල වැඩ අතරමඟදී ටිකක් නතර වුණා. ඉතින් දැන් එක දිගට යලිත් වතාවක් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ආදරයෙන් රකබලා පෝෂණය කළ මිත්තණියට නොසලකා හැරීම හේතුවෙන් ඇය වෙතින් ත්‍යාග ලෙස ලබාගත් කොල්ලු පිටියේ පිහිටි නිවස නැවත මිත්තණිය වෙත පවරා දෙන මෙන් කොළඹ ප්‍රධාන දිසා වෙනිසුරු පූර්ණිමා පරණගමගේ පෙබරවාරි 5 වෙනිදා 15 වෙනිදා ටෙලිනාට්‍ය නිලි රුචිනි ටනාෂාට නියෝග කරලා තියෙනවා. මිත්තණිය විසින් තම මිරිපිරියවන එම නිලියට සිය ප්‍රාණභුක්තිය තබා එම නිවස ලියා දීමෙන් අනතුරුව මිනිපිරිය එම නිලිය මිත්තණිය වෙත ආදරයෙන් කරුණාවෙන් සලකා නොමැති බවත් ඒ අනුව ඇයගේ එම ක්‍රියාව ඉතාමත් අකාරුණික ගුණමක ක්‍රියාවක් බවට නිගමනය කරමින් රුපියල් මිලියනක පහක වන්දියක්ද දේපල නීත්‍යානුකූලව පවරා දෙන මෙන් මාසකර රුපියල් 30,000 බැගින් දීමනාවක් මිත්තණියට ගෙවන ලෙසද විනිසුරු වරිය විත්තිකාරිය හට නියම කළා. මෙම නඩුවේ පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බවත් අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව විත්තිකාර මිනිපිරිය ස්තුතිපූර්වක හැඟීමකින් කටයුතු කර නැති බවත් සඳහන් කරමින් පැමිණිල්ලේ වාසියට තීන්දුව ලබා දෙන බව විනිසුරු වරිය සඳහන් කරා. 72 වැනි ජයන්ති පෙරේරා යන මිත්තණිය විසින් ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය ශිල්පී මිනිපිරිය වන ටනාෂා සතරසිංහට එරෙහිව පැවරු නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු වරිය මෙලෙස සිය තීන්දුව ප්‍රකාශයටපත් කරමින් නියෝග නිකුත් කළාය. මෙම නඩුව 2016 වසරේ ගොනු කර ඇති අතර කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ 1972 වසර සිට සිය දරුවන් සමඟ ජීවත් වූ මිත්තණිය සිය පවුලේ කුළුඳුල් මිනිපිරිය වන රංගන ශිල්පී විත්තිකාරියට 2010 වසරේදී ප්‍රාණභුක්තිය ලබා ගනිමින් අදාළ නිවස පවරා දී ඇති බවත් එම නිවස පවරා දීමට පෙර මිත්තණිය සමඟ කුළුපගව ආදරයෙන් සිටි විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නිවසේ වහල අඩුත්තලියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිටකර ඇති බව ඉන්පසුව මිත්තණිය සිටියේද නොසිටියේද යන්න පවා සොයා බැලීමටවත් දුරකථන ඇමතුමක් හෝ ලබා දීමටවත් කාරුණික වී නොමැති බවත් අධිකරණයේදී අනාවරණය වී ඇති බව විනිසුරු වරියමත් සිය තීන්දුව මගින් සඳහන් කළාය. ප්‍රාණභුක්තිය තබා ගනිමින් දේපල පවරා දුන් මිත්තණියට ආදරය කරුණාව සෙනෙහස නොදක්වා අකාරුණිකව අකෘතඥතාවෙන් හා ගුණමකුව සලකා ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කළ කොළඹ දිසා අධිකරණයේ රුපියල් මිලියන 5ක වන්දියක්ද දේපල නීත්‍යානුකූලව පවරා දෙන තෙක් මාසකර රුපියල් 30,000 බැගින් දීමනාවක්ද මිත්තණියට ගෙවන ලෙස නියෝග කළාය. දේපල පවරා දුන් මිත්තණියට අකාරණික වූවා පමණක් නොව අධිකරණයේ ඉදිරියේදී සාක්ෂි ලබා දීමේදී ගරුසරුවක් නොමැතිව කතා කර ඇති බවද විනිසුරු වරිය සිය තීන්දුව මගින් සඳහන් කළාය. තම මිත්තණිය හෘද රෝගයෙන් පෙළෙන බව නොදන්නා බවත් ඇය ඒ බව තමන්ට පැවසුවා නම් ඇයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වේදන් ලබා දෙන බවත් මෙම නඩුව ගොනු කරන තෙක් ඇයව මුණ නොගැසුණු බවත් විත්තකාරිය අධිකරණයේ හමුවේ සාක්ෂි දෙමින් සටහන් කර ඇති බව විනිසුරු වරිය සිය තීන්දුවේ පැවසුවාය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉරාජ්ජ සිල්වා සමඟ නීතිඥ එස් ජනගන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන්ගේ උපදෙස් පරිදි නීතිඥ නිරංජන්ද සිල්වා පෙනී සිටියේය. ඉතින් වීඩියෝ එක හොඳ නැ ලයික් කරන්න. වීඩියෝ එකේ ඇත්ත නැත්ත ගැන ඔයගොල්ලන් මොකද හිතන්නේ? ඇත්තරම නතාෂා මේ වගේ දෙයක් එයාගේ ආච්චිට කරලාද? ඉතින් ඔයගොල්ලන්ට හිතෙන හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙහාන් කමෙන්ට් එකක් විදියට අපිත් එක්ක බෙදා හදා ගන්න අමතක කරන්න එපා.